අපි පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අන්තිමට කතා කර තැන ඉඳන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අන්තිමට කතා කරේ මේ කොටස. එතකොට අපි ඉලක් යම් කිසි යම් දෙයක් ගණන් කරන එක ගැන අපි කතා කරේ නැහැ. එතකොට අපි මේ කොටස කතා කරේ. එතකොට මේක තව පාරක් කියවලා අපි ඊළඟ කොටසට යනවා. මේ කලින් අපි කරපු නැති කොටසට යනවා කියන එක මම කිව්වේ. එතකොට අපි එතන ඒ ටික කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙතන තියෙන මේ මේක බැලුවොත් එහෙම ගින්කෝන තුනරිනි සිසුකදේ කිරේන රසතරංග අරිමස් කියන එක මම ඒක දෙපාරක් කියවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ දූල පුතාලට කියවන්න දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට මම මේ කියවුවොත් එහෙම එතකොට ගින්කෝන තුනරිදේ තුනරිනි සමගම සමවෙන්න. ගින්කෝන තුනරිනි සිසුකදේ කිරේන රෙසුතරංග අරිමස්. හරි. මෝසුගු ඔහිරු දෙස්නෙ සෝ දෙස්නෙ කොනචිකකුණි යසුකුත්තේ ඔයිෂී මිසේග අරිමස්ක. ඊයේ මේ සමවෙන ඒ අනෝ සූපානෝ මයිනි කරේනෝ මිසේග අරිමස්යෝ. වතාශිවා කරේවා අමරිසුකි දෙවා අරිමසෙන් සෝදෙස්ක ගින්කෝනො තොනරිනි ඕකි රෙසුතොරංග අරිමස්. සිසුකදේ කිරේන මිසේ දෙස්යෝ. රියොරිවා දෝ දෙස්ක ඔයිෂී දෙස්යෝ. එබිපුරයියා හම්බාගු නදෝග අරිමස්. නිදංව දෝ දෙස්ක අමරි තකකු අරිමසෙන්. හම්බාගුව ඉකුර දෙස්ක නනැහැකු ගොජ්ජූ එන් දෙෙස්. මේක නන නන මේක හැකු හැකු මේක ගො ගෝ මේක ජු. හරි. නනැහැකු ගොජු එන් දෙෙස්. කොකෝව රෙසුතොරන් දෙෙස් මදෝන සොබානි තේබුරුගන් ඉසුස්සු අරිමස්. ඉරශ්ෂයි අනු තේබුරුගා ඊ දෙෙස්නෙ දෝසෝ හම්බාගුතු එබිපුරයිතෝ කෝහි ඕ පුතන්සුකු දසයි. හයි කශ්කොමරි මස්තා. හරි මන්තාව පාරක් කියවල ඉට පස්සේ මේකේ අහුවෙන අපි ග්‍රැම පොයින්් එක කතා කරපු කලින් කොටස. එතකොට පොඩ්ඩක් ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙතන සිසුකන්නා කියන එතකොට සිසුකන කියන එතකොට නාකේ යෝෂයයි කිරේන කියන නකේ යෝෂයයි මෙතන තියෙනවා. හරි ඒක අපි ග්‍රෑම වලදි කතා කර. එතකොට ඒ කොටස පොඩ්ඩක් අපි මතක් කරන්න බලාපොරොත්තු වෙන. එතකොට නාකේ යෝෂි වලදී අපි ඒ කොටස කතා කරා. හරි නාකේ යෝෂි. හරි එතකොට අපි කලින් කතා කර. එතකොට නාකේ යෝෂි මුල් කේයෝෂියක නා. හරි ඊළඟට ඊ කේයෝෂි වෙනකොට එතකොට කොහොමද ඒක සම්බන්ධ කරන්නේ කියන එක අපි කතා කර. එතකොට මේක එතකොට ඊ කේයෝෂියක් නම් එතකොට කුත්තේ කියලා අපි කිව්වා. ඊ කේයෝෂියක් නම් ඉස්සරහා තියෙන කුත්තේ වෙනවා. නා කේයෝෂියක් නම් දේ කියන එක මේක තමයි අතන තියුනේ. සිසුකදී කියලා තිබුණ. එතකොට කිරේන කියන එතකොට පිටිපස් එක මොකක් වුණත් කමන්න ඉස්සරහ එක. එතකොට සිසුකදී කියලා ඉන්නේ නාකේ යෝෂයක් හින්දා. එතකොට ඕනනම් අපිට කියන්න පුළුවන් ලොකු ඕකිකුතේ කිරේන රෙස්තොරන් ඒ ලොකු විශාල කියන. එතකොට මම ඒක උදාහරණෙ කිව්වේ ඕකිකුතේ කිරේන රෙස්තොරන් එහෙම. එතකොට අපිට ඉස්සරහ එක ඊකේ යෝෂයක් නම් එතකොට ඒක කුතේ කියන භාවිතා වෙනවා. හරි ඒ කොටස අපි කතා කරේ. එතකොට
හරි. එතකොට අපි එක ග්‍රෑමර් පොයින්ට් එකක් එතකොට මෙතන කතා කරේ. එතකොට ගින්කෝ කියන්නේ මේ බැංකුව. ගින්කෝ කියන්නේ බැංකුව. තුනරි කියලා කියන්නේ අල්ලල කියන එක. එතකොට ඒ කියන්නේ තුනරි කියන්නේ අල්ලපු කියන එක. චිකකු කියලා කියන්නේ අසල කියන එක. හරිද? චිකකු. චිකකු කියන්නේ චිකකු චිකයි. චිකයි කියන එක. එතකොට මෙතන චිකකුනි කියන එක. එතකොට චිකකුනි ලඟින් අසලින් කියන මේ අසලින්. හරිද? හරිද? ඔව්. තොනරිනි කියලා කියන්නේ අල්ලපු කියන එක. එතකොට චිකකුනි කියලා කියන්නේ අසලින් කියන්නේ. එතකොට දූල පුතාලා බැලුවොත් තොනරිනි හිතෝ කියලා කියන්නේ අල්ලපු පුජ්‍යලයා. චිකකුනි කියලා කියන්නේ දූල පුතාලේ ළඟ ඉන්න කට්ටිය වටේ. අපි කලින් කතා කරා. එතකොට තෝකු කියන කෙනා දුර නම්. තෝකු නීරු හිතෝ. හරි. එතකොට සිසුක කියලා කියන්නේ නාකේ යෝෂියක් කියලා අපි කිව්වා. සිසුකනා කියන එතකොට නාකේ යෝෂිය. කිරේනා කියලා කියන්නේ ඒක නාකේ යෝෂිය. රෙසුතොරන් කියලා කියන්නේ රෙස්ටුරන්ට් එක. නනි නනි ගාරිමස් කියන එක එතකොට මෙතන තියෙනවා කියන එක. නනි නනි ගාරිමස් තියෙනවා. හරි. මේ කොටස් ටික දූල පුතාලා කියව මේ තේරුම දන්න කට්ටිය කියන්න පුළුවන්. මෝසුගු දන්නවද? කලින්ම කියන එක තව ටිකකින් කියන එක. හරිද? ඒ කියන්නේ තව ටිකකින් කියන එක. මෝසුගු කියලා කියන්නේ තව චුට්ටකින් කියන එක. හරිද? කලින්ම කියනකොට සකිනි කියලා කියන්නේ සකිනි කියලා කියන කලින් කියලා. කලින්ම කියන අදහසක් එකකින් එන්නේ නැහැ එතකොට. කලින්ම කියනකොට ඉච්චිබං 6යි. ඒ කියන්නේ ඔව් කියන්න. මට මාතෘකාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සෙන්සේ. ඔව්. ගින්කෝනෝ තොනරිනි ශිසුකදේ කිරේනා රෙස්ටුරන්ගා කියලා තියෙන තැන සෙන්සේ. ඔව්. මෙතන මොනද? විශේෂණ පද දෙකක් නේ තියෙන්නේ. ඒකේ පළවෙනි එක නිසා මේ ඉකේ යෝෂයක් නිසා දේ ඇවිල්ලා තියෙනවා. කිරේනා කියන්නේ ඔව් නාකේ යෝෂයනේ සෙන්සේ. එතකොට දැන් ඊට පිටිපස්සෙන් තියෙනනේ නාමපදයක් රෙස්ටුරන්. ඔව්. ඔව්. ඒක නිසා ඊට ඉස්සරහින් තියෙන විශේෂණ පදේ වෙනස් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මෙතන මේ නාකේ යෝෂි දෙකක් තියෙනවා මෙතන. සිසුක නා කියලා කියන්නේ. ඔව්. එතකොට මේකත් කිරේනා වෙනුවට ඔව් කිරේනා කියන්නේ නාකේ යෝෂියක් නේ. එතකොට දැන් රෙස්ටුරන්ට් කියන නාමපදේ නිසා එතන තියෙන විශේෂණ පදයක් වෙන විශේෂණ පදයක් තිබ්බොත් වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. මේ කියන්නේ මෙතන නා කියන එක අපි කිරේ කියන එක පිටිපස්සට ලිව්වොත් එහෙම ඒක නායක එන්නේ නැහැ. නමුත් මෙතන අනිත් අවස්ථාවලදී ඉස්සරහා ලියනකොට නායක එනවා. ඒක විතරයි වෙනස් වෙන්නේ. එතකොට අපි මෙතන ඔයිෂී කියලා කිව්වොත් එහෙම ඔයිෂී. ඒක ඉස්සරහා ලිව්වත් පිටිපස්සේ ලිව්වත් දෙකම එකයි. නමුත් මේ අවස්ථාවේදී එතකොට නාම පදයක් තියෙන්නේ. නාම පදෙට කලින් තියෙනවා නම් නා කෙයෝෂියක් නා එනවා. මේක පිටිපස්සෙන් තිබුණොත් එහෙම නා කියන එක එන්නේ නැහැ. ඒ දෙකේ වෙනස තියෙනවා. ඔව්. මෙතන අපි බැලුවොත් එහෙම මෙතන කිරේන රෙස්තරන් කියන එක රෙස්තරංග කිරේ කියලා කියන පුළුවන්. නමුත් රෙස්තරංග කිරේනා කියලා කියන්න බෑ. හරි සෙන්ද. ඔව්. නාම පදයට ඉස්සරහා තියෙන නිසා තමයි නා එකක් එන්නේ. නැත් අනිත් අවස්ථාවලදී එන්නේ නැහැ. ඔව්. ඊකේ යෝෂි වලදී කොහේ තියුණත් එකයි. ඒක නිසා ඊකේ යෝෂි වලදී දූල පුතාලා හිතන්න අවශ්‍ය නැහැ. ඊකේ යෝෂි වල මයි තියුණත් එකයි උසිර තියුණත් එකයි. නමුත් නා වලදී නාම පදයට කලින් තියුණොත් විතරයි නායක එන්නේ. හරි සෙන්සේ. ඔව්. එකක් මතක තියාගන්න. එතකොට එක උදාහරණයක් මතක තියන්න මම කලින් කියලා දෙනවා. ඕකිනා මේකෙන් ලියන්න. ඕකිනා
එතකොට කී ඕකින කී කියලා කියන්නේ විශාල ගහ. එතකොට මේක නා කියන එක එනවා. අනුකී ග ඕකී දෙස්. ආයක කියන්න බෑ. ඕ ඊ එක එන්න බෑ. ඕ ඕකී මේ ඕ ඕකින කියන එකයි පොඩ්ඩක් එක එක මේ කියන්නේ දෙකටම අයිති මේක. ඊ කේ යෝසිත් වෙනවා නා කේ යෝසිත් වෙනවා. එතකොට මොකක් හරි එහෙම උදාහරණයක් මතක තියාගත්තාම දූල පුතාල ඒකෙන් සේරම ඒකෙන් හදන්න පුළුවන්. නමුත් මේ ඕකී කියන එක එතරම් හොඳ උදාහරණයක් නෙවෙයි. මොකද ඕකී කියන එකේ මේ දෙකටම අයිති. ඕකී කියලාත් තියෙනවා ඕකින කියලාත් තියෙනවා. හරිද? දෙකම තියෙනවා. හරි සෙන්සේ. ඔව්. ඒක නිසා මේක මම එක ගත්තට මම කලින් දවසේ මේක ගත්තා මේ මේක විතරක් උදාහරණ හොඳ උදාහරණයක් නෙවෙයි මොකද ඒක මේ මම ගත්තේ ඇත්තටම ඕකින කුරිනෝ කියලා අර සින්දුවක් තියෙනවා ඒක නිසා මම ගත්තේ මතක තියාගන්න ලේසි නිසා නමුත් මේ ඒක මේ අවස්ථාවේදී බැලුවොත් එහෙම විතරක් හොඳ උදාහරණයක් නෙවෙයි මොකද පිටිපස්සට ආවහම ඕකී දෙස් කියලා එන්නේ එතකොට යන්න එනවා ඕකී දෙස් කියලා කියන්නේ නැහැ හරිද මම මෙතන කියන්න හැදුවේ ඕකින කී කියන එක ඒක පිටිපස්සට ගියාම කී ග ඕකී දෙස් කියලා කියන්නේ එතකොට ඒකෙ කියවෙන්නේ ඊ කේ යෝෂේ නා කේ යෝෂේ කියවෙන්නේ නැහැ කොහෙත්ම නායක නැතුව කියන්නේ නැහැ එතකොට මොකද ඊ කේ යෝෂේ තමයි එතන භාවිතා වෙන්නේ අනෝ කී ග ඕකී දෙස් එතකොට මේක භාවිතා වෙන්නේ හරි ඒක විශේෂ අවස්ථාවක් හරි මම එක කලිනුත් ගත්තා නමුත් ඒක තරම් හොඳ උදාහරණයක් නෙවෙයි හරි මෝසුබු කියලා කියන්නේ තව ටිකකින් කියන මේ මෝ කියලා කියන්නේ තව කියන තේරුම මෝචොත්තු කිව්වොත් එහම තව ටිකක් මෝසුකොෂි චොත්තු කියන එක මේ භාවිතා කරන හොඳ වචනයක් නේ මේ ඒක කියන්නේ සාමාන්‍ය මේ එහෙම මේ ගොඩක් කටින තැනක භාවිතා කරන්නේ සුකොෂි 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 කියලා කියන්නේ ටිකක් හරිද මෝසුකොෂි කිව්වොත් එහෙම තව ටිකක් අපි හිතුවොත් එහෙම කාලා කැම කරා ඕ කියන්නේ එතකොට සෙන්සේ වතුර ටිකක් කියනත් සුකොෂි පාවිච්චි වෙන්නේ වතුර ටිකක් සුකොෂි මිසුග හොෂි ඕ කියන්න පුළුවන් සුකොෂි වතුර ටිකක් ඕන ටිකක් වතුර ඕන කියලා කියන්නේ එතකොට සුකොෂි මිසුග හොෂි මිසුග සුකොෂි හොෂි කියන්න පුළුවන් මිසුග සුකොෂි හොෂි හරිද ඕ මිසුග ඕ සුකොෂි කියලා කියන්නේ මේ ටිකක් කියන එක ඒක මේ භාවිතා කරන්න පුළුවන් සුකොෂි මිසුග මිසුග සුකොෂි හොෂි ඔව් වතුර ටිකක් ඕන ඒ විදිහටම කියන්න පුළුවන් ඒ සිංහල විදිහටම හරි සුකොෂි කියලා කියන්නේ මෝ සුකොෂි කියලා කියන්නේ තව ටිකක් එතකොට සුගු කියලා කියන්නේ සුගු කියලා කියන්නේ දෙයක් කළා ඊට පස්සේ කියන තේරුම තියෙන කියන්නේ දෙයක් ඉවරුණා ඊළඟ කියන එකට තව ටිකකින් කියන එක සුගු කියන්නේ හරිද? ඒ කියන්නේ අපි එක දෙයක් අපි හිතුවොත් එහෙම ගෙදර ඉඳන් ඉස්කෝලේ ඉඳන් ගෙදරට ආවා. ආව ඇවිල ටිකකින් අපි කොහේ හරි ගියා. එහෙම. කයිත්ත සුගු අසොබිනි කිමස්තා. හරිද? ඒ වගේ භාවිතා කරන්න පුළුවන්. සුගු ටිකකින් කියන එක. හැටියම අපි සිංහලෙන් කියන හැටියම හරි මොකක් හරි කියනවා මං හිතන්නේ. ආව හැටියම කියන එක හරි ටිකකින් කියන එක ඔහිරු දෙස්නේ මේක තේරුම දන්නවද දහවල් ඔව් දහවල් කියන්නේ ඔහිරු මෙතෙන්දී ඔව් මෙතෙන්දී කියවෙන්නේ දහවල් කෑම කියන එක නමුත් ඔහිරු දෙස්නේ කියන්නේ දහවල කියන එක. තවටිකින් දහවල කියන එක. නමුත් මෙතනදි මේ යටි අරමුණෙන් කියවෙන්නේ මෙතන මේ
මේ දවල් විවේක කාලය කියන එක එහෙම නැත්නම් දවල් කෑම කියන එක දෙකම කියේ තේරුම ගන්න පුළුවන්. එතකොට හොයිරු දෙස්නේ කියලා කියන්නේ එතකොට මේ දවල් කෑම එහෙම නැත්නම් දවල් ඉන්ටර්වල් එක. හරි. හරි. ඒක තේරෙනවද? ඒක මේ එකපාරට තේරෙන්නේ නැහැ. මේක දවල් කියන එක දහවල් කියන එක තේරෙන්නේ. නමුත් මේ එතන මේ අනිත් පැත්තේ මේ ඒක පුරුදුනහම දුර පුතාලට ඉස්සරහට ටික ටික තේරෙනවා මේ වගේ දේවල්. ඒකේ මේ වෙන දෙයක් තේරුම් ගන්න තියෙන්නේ. ඒකට හිරු කියලා කිව්වහම දහවල් කියන එක. නමුත් මෙතන කියන්නේ දහවල් කෑම. එහෙම නැත්නම් දහවල් ඉන්ටර්වල් එක. හරිද? තේරෙනවද ඒ කොටස? ඔව්. හරි. ඊළඟ කොටස බැලුවොත් එහෙම සෝදෙස්නේ. සෝදෙස් කියලා කියන එක සෝදෙස්නේ. තේරුම දන්නවද? එහෙමනේ. එහෙමනේ. ඔව්. කොනුචිකකුනි මේක. කොනුචිකකුනි. මෙතන මං අසලින් කියලා ලිව්ව ළඟ කියන එකකුත් තියෙනවා. ළඟ අසල කියන්නේ දෙකම එක. නමුත් ඒක හරි. හරි. මොකද තේරුම? මෙතෙන් ටිකක් ළඟ. ඔව්. මේ ළඟ මෙතන ටිකක් ළඟ. ඔව් දෙක. ඔව් ඒක. පොණු චිකකුනි මේ ළඟ. එතකොට යසුකුතේ ඔයිසි මේක අපි කලින් කතා කරපු. එතකොට යසුයි කියන යසුයි යසුයි කියන ඊකේ යෝෂියයි ඔයිෂි කියන ඊකේ යෝෂියයි ඔයිෂි කියන ඊකේ යෝෂියයි ඊකේ යෝෂි දෙකක්. එතකොට යසුයි කියන ඊකේ යෝෂියයි ඔයිෂි කියන ඊකේ යෝෂියයි ඒකේ යෝෂි දෙක. එතකොට බැලුවොත් එහෙම එතකොට යසුයි. එතකොට ඒක යසුයි කියන එක එතකොට ඊකේ යෝෂියක් හින්ද ඒක කුතේ වෙනවා. එක්කහු කරනකොට මේක එක්කහු කරනකොට එතකොට මේක කුතේ වෙනවා. එතකොට යසුකුතේ ඔයිෂි කියලා මේක වෙන්නේ. මේක මම කලින් කියපු එක. එතකොට මේක නාමපදයක්. නාමපදයකට ඉස්සරහින් තියුණා පස්සෙන් තියුණාත් ඊකේ යෝෂිය වෙනසක් වෙන්නේ නැහැ. හරි. එතකොට යසුකුතේ ඔයිෂි මිසේක අරිමස්. කඩයක් තියෙනවා. යසුකුතේ ලාබයි ඒ වගේම රසයි. ලාබ රස කඩයක් තියෙනවා. ඒ එහෙමද කියන අදහසක් තියෙන මේක. ඒ අනෝ අරිමස්කා ඒ කියලා කියන්නේ නිකන් අර මේ කියපු එකට මේ මොකක් හරි ප්‍රතිචාරයක් දක්වනවා කියන අදහස. ඒ කියලා කියන්නේ එහෙම මේ දහන එකට උත්තරයක් දෙන්න හදන්නේ. එතකොට ඒ කියනකොට අනුසූපානුමයිනි හරේනෝ මිසේග අරිමස්යෝ අනුසූපා. මොකද තේරුම? අර සුපර් මාකට් එක. ඔව් අර සුපර් මාකට් එක. මයේනි නොමයිනි ඉදිරිපස. ඔව් කරේනෝ මිසේග අරිමස් යෝ. හරේනෝ මිසේ හරේ. හරේ කියන වචනේ දන්නවද? කරි. කරි. ඔව් කරි කඩයක් තියෙනවා. එතකොට කරේ කියලා කියන්නේ අපි මේ කරේ කියනකොට ලංකාවේ කරේ කඩය ඒව නෙවෙයි. ජපානයේ සාමාන්‍ය අපි බැලුවොත් එහෙම කරේ කියලා කියන්නේ වළඳාකට. එතකොට මොනවා හරි මේ අපි බැලුවොත් එහෙම අර්තාපල්. අර්තාපල් මෙහෙම කපලා එතකොට මේකට තෙල් ටිකක් දාලා එතකොට ලුණු ටිකක් කපලා දානවා. ලුණු කිව්වහම එතකොට ලුණු ගෙඩිය. එතකොට මෙහෙම
මේ අටෙන් එකකට වගේ එහෙම කපන්නේ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මැදින් මෙහෙම එක පාරක් කැපුවා, ඊට පස්සේ මේක හතරට කැපුවා අටෙන් එක. හරිද? ඒ වගේ මෙහෙම කපලා දාලා, එතකොට ඒක දාලා තිල් ටිකක් දාලා, ඊට පස්සේ ඒක මේට මේ අල කැරට් කැරට් වුණත් මෙහෙම කැරට්. එතකොට මේ ලොකු ලොකු කෑලි, එතකොට මෙහෙම කපලා දාන්නේ මේක හතරට මෙහෙම. ඒ වගේ දාලා ඊට පස්සේ ඕන්න තව මොනවා හරි මේ වහඹටු හරි තව එක එක ඒ වගේ මේ පීමන් පීමන් කියන එක දුරු කරමන් දන්න දන්න සමහරට පප්‍රිකා පප්‍රිකා කියන එක පීමන් හරි ඒවා එහෙම දාලා එතකොට මේක මේ රත් වෙනවා. එතකොට තෙලේ ටිකක් බැදුනට පස්සේ වතුර දාන එකට වතුර දාලා ඊට පස්සේ ඒකට කරේ කැට තියෙනවා. කරේ කැට තියෙනවා සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම මේ වගේ මේ ආවරණයක තියෙන්නේ. ඒක මෙහෙම දෙකකට තියෙන්නේ. ඊට පස්සේ මේකේ හයක් වගේ තියෙනවා මට මතක විදිහට මෙහෙම. මෙහෙම. තුනක් දෙකක් වෙන්නේ නැති ගොඩක් දෙකක් තියෙන්නේ සමාවෙන්. එතකොට 12ක් තියෙනවා. එතකොට මේක මෙතනින් වෙන් කළා. ගොඩක් වෙලාවට එකක් ඇති මේ වගේ කරේකට. එතකොට මේ මෙහෙම පිට්ටිය මේ ඇරලා ඕ මෙහෙම මේව කළ දින සීල් වෙලා. එතකොට ඒක දෙක මෙතනින් කඩලා මේක ගත්තා. ඊට පස්සේ ඒක නැව්වහම පියන ඇරලා නැව්වහම මේව කැට කැටි වලට එනවා. මෙහෙම කැට මැගි සුප් ඒක ඒ වගේ නෙවෙයි, වඩා පොඩ්ඩක් ඝනයි මේ ලොකුයි. හරිද? චොකලට් වල දුර පුතාල දැකලා තියෙන චොකලට් වල මෙහෙම කඩන්න පුළුවන්. අන්න ඒක මේ වගේ සයිස් එක මේ සාමාන්‍යයෙන්. එතකොට චොකලට් කෑලි දෙකක් වගේ සයිස් එක ලොකු. හරිද? ටොපියක සයිස් එක හරියටම කිව්ව ටොපියක සයිස් එක ටොපි 6ක් වගේ. හරිද? මේවා එතකොට මේකට දානෝ. දාලා පොඩ්ඩක් රත් කරලාම ඒක දිය වෙලා ඊට පස්සේ කරීක හැදෙනවා. ගොඩක් පහසුයි. හරිද? තේරෙනවද කියන එක? ඒ කියන්නේ සෙන්සේ වෙනම 3-5 මිනිස් දෙමිලි නැහැ. ඔව්. එලිම අර කරි කැටේකෙම ගන්න. ඔව්. ඒ කියන්නේ මේක මම හිතන්නේ මේක හොයාගෙන තියෙන එංගලන්තයේ. දැන් අපි ලංකාවේ 3-5ව සේරම හදනවනේ. එතකොට ඒ හදලා මේ මෙනු එකේ අපි බැලුවොත් එම අපි ඒ කියන්නේ ලංකාවේ හදනවා හොඳ දෙයක් ඇතර මේක හදලා මාකට් කරනවා නම් මේ අපි හිතුවොත් එහෙම මේ අර්තාපල් කරියක් හදන්න ඕන. අර්තාපල් කරියක් හදන්න ඕන නම් අපි අර්තාපල් දානවා මේකට කපලා. හරිද? එතකොට දාලා අපි වෙන ඒවා එක එකව දානවා මේකට. එතකොට මේක කරන්නේ අර්තාපල් ටික නැතුව අනිත් සේරම දාලා ඒක හදලා ඒක මේ වතුර අයින් කරලා ඩ්‍රයි කරලා ඒක කැටි කරනවා. මෙහෙම තේරෙනවද කියන එක? දූල පුතාල 3-5 දානවා. මිරිස් දානවා. මේ අර්ථාපල එක නම් මිරිස් දාන්න නැතුව ඇති පොඩ්ඩක් දානවා ඇති. එහෙම සේරම දානවා. ඒ විදිහටම හදනවා. ඒ අර්ථාපල් වෙනුවට එතකොට මේ අර්ථාපල් ටික විතරක් දාන්නේ නැහැ. එතකොට මේක හදලා මේකේ වතුර ටික අයින් කරාම මේක කුඩක් බවට පත් වෙනවා. මේක සේරම තම්බල ඒ සේරම කළා තියෙන ඒ විදිහටම. හරිද? අපි හිතුවත් එහෙම කරපිංච දානවා. කරපිංචක් දානවා. මේ මේවට දාන්නේ නැහැ. නමුත් මේ ලංකාවේ විදිහට කිව්වොත් එහෙම කරපිංචය හැම එකම දානවා. ලුණුත් දානවා. ඊට පස්සේ මේ අර්ථාපල් විතරක් දාන්නේ. එතකොට මේක මේ අපි වතුර ටික අයින් කරාම මේක මේ පේස්ට් එකක් වගේ එන්නේ මෙහෙම. ඒක මේ මේව කළා ඒක මේ වේලලා එතකොට ඒක කැටියක් තියෙන. ඒක ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඒක එතකොට ඒක දැම්මහම කරි එක හදන්න පුළුවන් ඉක්මනට. හරිද? අර්ථාපල් කරිය කිව්වහම අර්ථාපල් ටිකක් කපලා දාලා අරක දැම්මහම හරි. තේරෙනවද කියන එක? ඔව් සෙන්සේ. වෙලාව ඉතුරු කරගන්න කරපු වැඩක්. ඔව්. මේක මම හිතන්නේ එංගලන්තයේ ඒ වගේ රටවලින් ආපු එකක් ජපානෙට. එතකොට ලංකාවේ ඒක තාම නැහැ. කරනෝ නම් ඕන කෙනෙක්ට ලේසියෙන් පුළුවන් ජොබ් එක. ඒක. ඒ වගේ. හරි. අපි එතකොට ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා.
එතනට වෙනකන් හරියද? එතකොට මෙතන මේ කරේ කියන්නේ මේවා. මේක. එතකොට මේක විවිධ දේවල් තියෙනවා. එතකොට අපි හිතුවොත් එමු හම්බාගු කරේ කියන. එතකොට මේ කරී එකේ මෙතන එළවලු කරී මම කිව්වේ. එතකොට ඒ වෙනුවට ඒකට හම්බාගු හැම්බර්ග දාන්න පුළුවන්. එහෙම එකක තියෙන කරී. හරිද? හරි සෙන්සර්. ඔව්. අපි බැලුවොත් එහෙම වතාශිවා කරේවා අමරිසුකි දේවා අරිමසෙන්. මෙතන එතකොට වතාශිවා මම කරේවා මෙතන වා කියන එකේ තෙන්නේ කරේවා අමරිසුකි දේවා අරිමසෙන්. එතකොට කරේවලට නම් කැමති නැහැ කියන එක මෙතන වා කියන්නේ මේකේ. මේ වා එකෙන් කියන්නේ මේකට නම් කැමති නැහැ. ඒ කියන්නේ වෙන දෙයකට කැමති කියන එක. හරිද? අනිත් පැත්තට කිව්වොත් අමාරි සුකි දේවා අරිමසෙන් කියන එක අමාරි එකත් එක්ක නයි කියන එක අරිමසෙන් කියන එක එතකොට භාවිතා වෙනවා කියලා අපි කලින් කතා කරලා තියෙනවා. නෙගටිව් ෆෝම් එක. හරිද? අමාරි. අමාරි තබෙ මසෙන්. අමාරි අරුකි මසෙන්. එහෙම. හරිද? නෙගටිව් ෆෝම් එක භාවිතා වෙන්නේ. මේක අනිවාර්යයෙන්ම JLPT එකේ ග්‍රැමර් පොයින්ට් එකක් වෙන්න ඕන. කීවේ ලෙවල් කීයේ තියෙනුත් දන්නේ නැහැ. නමුත් මේ වගේ ඒවා තියෙනවා සාමාන්‍ය ඒවයි. හරිද? එතකොට අමාරි කියන එකත් එක නෙගටිව් වෙන්නේ. එතකොට මේකෙදි බැලුවොත් එම් වතාශිවා කරේවා අමරිසුකි දේවා අරිමසෙන්. එතකොට සුකි දේවා අරිමසෙන්. එතකොට නෙගටිව් එක කැමති නැහැ කියන එක. සුකි දෙස් සුකි දේවා අරිමසෙන්. එතකොට නෙගටිව් අවස්ථාවේදී කොහොමද වෙන්නේ කියන එක අපි කතා කරා. අමාරි කියන එකත් මෙතන තියෙනවා. අමාරි එකත් එක්ක කොහොමද එන්නේ? නෙගටිව් අවස්ථාවේදී කොහොමද කතා කියන්නේ කියන එක අපි කතා කරා. සෝ දෙස්ක එහෙමද? සෝ දෙස්නේ කියන එක එහෙම ඒක ප්‍රශ්නාර්ථ. ගින්කෝනො තොනරිනි ඕකි රෙස්තරංග අරිමස්. ගින්කෝනො තොනරිනි. එතකොට තොනරි කිව්වේ අපි අල්ලපු කියන එක. චිකකු කිව්වේ ළඟ කියන එක. තොනරිනි අල්ලපු අල්ලලා. එතකොට ඕකි ඕකි රෙස්තරංග අරිමස්. ඕකි රෙස්තරංග අරිමස් මොකක්ද තේරුම? ලොකු රෙස්ටුරන්ට් එක. ඔව් ලොකු රෙස්ටුරන්ට් එකක් තියෙනවා. සිසුකදේ කිරේන මිසේ දෙස්යෝ. මොකද්ද තේරුම? නිහඬයි සහ ලස්සන රෙස්ටුරන්ට් එක. ඔව්. ඔව්. නිහඬ ඒ වගේම ලස්සන මේ කඩේම නැත්නම් රෙස්ටුරන්ට් එක. හරි. රියෝරි වා දෝ දෙස්ක? රියෝරි කියලා කියන්නේ කෑම. රියෝරි. රියෝරි. රියෝරි වා දෝ දෙස්ක? කෑම කොහොමද? දෝ දෙස්ක කොහොමද? ඔයිෂී දෙස්යෝ. මොකද තේරුම? රසයි. රසයි. එබි පුරායියා හම්බාගු නදෝග අරිමස්. මෙතන එබි පුරායි කියලා කියන්නේ එබි ප්‍රයි. ප්‍රයි එබි. ඒ කියන්නේ මේ මම මෙතන මේකත් කියලා කිව්වොත් එහෙම දූල පුතාලට එබි පුරායි කියන එක එබියා ඉන්නවා. එබියා. එතකොට මෙහෙම පිටිපස්සේ එතකොට වල්ගේ තියෙනවා. එතකොට මෙහෙම මේක අපි දූල පුතාලා මං ලී දන්න උදාහරණයක් කිව්වොත් මුං කැරලි හදන විදිය දන්නවද? මුං කැරලි පිට කවර ගැන මම අහන්නේ. පිට නිකන් ලංකාවේ කිව්වොත් එහෙම මේ මොකද්ද මේ රෝල්ස් පැටිස්. පැටිස් රෝල්ස්. රෝල්ස් හදන හැටි මේකේ දන්නවද? කවරයක් තියෙන වටේ දන්නව නේද? ඔව් සෙන්සේ. ඔව්. ඔව් සර්. ඔව්. ඒ විදිහට මේක ගොඩක් වෙලාවට සමහර වෙලාවට බිත්තර සුදු මතේ බිත්තර සුදු මතේ මේ අරගෙන මේක සුදු මතේ තියෙන මේක දවටලා ඊළඟට මේ පාම් පිටි ටික මේ ඔකල මේ ෆ්‍රයි කරනවා. ඒ කියන්නේ මේ වදිනවා තෙල. එහෙම. එතකොට එබි එබි එතකොට එබි ෆ්‍රයි කියලා කියන්නේ ඒක. එතකොට මේකේ එබි ෆ්‍රයි කිව්වහම එබියෝ දෙන්නෙක් වගේ සාමාන්‍යයෙන් ඉන්නවා. එතකොට එබි දෙන්නෙක් විතර මෙහෙම ඉන්නව. එතකොට ෆ්‍රයි කරපු
ඒක මෙහෙම ඔසර එකක තියෙනවා. හැබැයි ඔසරගේ තියෙන ගොඩක් කුණාවට මෙතනින් තියෙනවා මේ කපපු මේ මොනවද මේ ගෝවා ගෝවා ටිකක් එහෙම තියලා ඊට පස්සේ මෙතන එහෙම පොඩ්ඩක් එහෙම තියෙන මොනවා හරි ගෝවා ටිකක් එහෙම සාරාද ටිකක් ඊට පස්සේ මේ මේක උඩින් සමහර වෙලාවට මේ සෝස් එක විදියට ගුණක් වෙනවට භාවිතා කරන්නේ. එතකොට මේ සෝස් වර්ග මෙතන පොඩ්ඩක් උඩින් මෙහෙම දාලා තියෙන ගුණක් වෙනවට මයෝනෙස් කියන එක දන්නවද? නෑ. හවු සෙන්සේ. දන්නවා. සෙන්සේ. ඔව් ආ ඔකේ. මයෝනෙස් කියලා කියන්නේ මේ මාගරින් වල මේ මම හිතන්නේ ළඟ මේ එකක්. එතකොට හදන හැටි මම කොහොමද කියලා දන්නේ නැහැ. ඒක මේ මයෝනෙස් කියන එක මම පස්සේ පෙන්නන්නම්. මේ මාගරින් වල පොඩ් මේ ළඟම ඒ විදිහටම හදන එක. ටිකක් මේ බටර් වගේ. හරි. බටර් ළඟ එකක් ඔ කෙචප් කියන එකත් ඒ අනිත් එක ඒ වගේ පොඩ්ඩක් මෙහෙම දාලා තියෙනවා. එහෙම මේක තමයි විෆුරයි කියලා කියන්නේ. මම පෙන්නන්න පස්සේ එතකොට ඒකේ මේ ෆොටෝ. හැම්බර්ගර් කියන එක. එතකොට හැම්බර්ගර් කියන එකත් ඒකත් මෙහෙම හැම්බර්ගර් එකක් තියෙනවා. එතකොට හැම්බර්ගර් කියනකොට කීප වර්ගයක් තියෙනවා. එතකොට නිකු හැම්බර්ගර් කියලා කියනවා මේ මස් වලින් හදන ඒවා. මස් වලින් හදනවා කියන්නේ මේ මස් පොඩි පොඩි කරලා ඒක මේ නිකන් ලංකාවේ කෑම වලින් කොට අතිරස එක වගේ නිකන් ඊට වඩා දීක වගේ දිගුණයක් විතර ඇති. ඔව් ඒ වගේ එහෙම තවමට තියෙන එක. හරි. ඊළඟට ඒක තෝපු හම්බාගුත් වෙන ජපානයේ සාමාන්‍ය තෝපු වලින් විතරක් හදන තෝපු කියලා කියන්නේ සෝයා බොන්චි. සෝයා ජපානයේ ගොඩක් වෙලාවට සෝයා කෑම තියෙන ගොඩක් තෝපු කියලා තියෙන තෝපු කියලා කියන්නේ සෝයා බොන්චි. ඒක ගණන් අඩුයි නමුත් මේ සෝයා වලින් හදන මේ රසයි මේ කියන්නේ මේ මේවා මේ අපි යෝගට් කනෝ වගේ කිරි කනෝ කිරි ඒ වගේ ඒ විදියට මේ කැටි මේව කරලා තියෙන්නේ මේ පොඩි භාජනයක මෙහෙම තෝපු මෙහෙම ඒක ඇතුලේ මේ යෝගට් වගේ තියෙනවා නමුත් ගණන් ඉතරම් වෙන්නේ නැහැ පොඩි ගණක් වෙන්නේ ගොඩක් අඩු ගාණක් වෙන්නේ. එතකොට ඒවයින් හදන ඒවත් තියෙනවා හම්බාගු. හරි තෝපු හම්බාගු. මෙතන හම්බාගු කියන්නේ හැම්බර්ගර් කියන්නේ. හරි. නදෝග අරිමස් කියන එක මම කලින් කතා කරා. එතකොට මෙතන උදාහරණ දෙකක් දෙන්නේ. මේ කඩේ තියෙන එබිපුරයි හම්බාගුයි විතරක් නෙවෙයි. එතකොට මෙතන නදෝග අරිමස් කියලා කියන්නේ වගේ දේවල් තියෙනවා කියන එක. හරිද? නදෝග අරිමස් කියන්නේ වගේ දේවල් තියෙනවා කියන එක. නදෝග කියන්නේ වගේ. එතකොට මේකේ තව දේවල් තියෙනවා. අපි හිතුවොත් එහෙනම් මෙදමයකි දන්නවද? දුලහු තල දන්නේ නැහැ මං හිතන්නේ. බිත්තර ඔම්ලට් එකේ මැද මෙහෙම කහමදේ තියෙනවා. මේකට කියනවා මෙදමයකි. ඇහැ වගේ. හරිද? මෙතන සුදු මේක. මෙතන මැද කහ. බිත්තරේ කඩලා හැමම දැම්මා කියන එක තිලට. හරිද? හරි. ඔව් මේක ඉස්සරහට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේකට පොඩ්ඩක් ගම්රිස් කුඩු දැම්මම මේකට මෙදම යකි කියලා කියනවා. යකි කියන්නේ පුච්චනවා කියන එක. හරි. නෙදන්ව දෝ දෙස්ක මිල ගණන් කොහොමද? අමරි තකකු අරිමසෙන්. එතකොට මම කලිනුත් කිව්වා අමරි එක්ක නෙගටිව් ෆෝම් එක භාවිතා කරන්නේ. තකකු කියලා කියන්නේ මෙතන තකයි කියන එකට තේරුම් දෙකක් තියෙනවා. උසයි කියන එක තියෙනවා. අනිත් එක මිල අධිකයි කියන එක. මෙතන කියන්නේ මිල වැඩි නැහැ කියන එක. අමාරි තකකු අරිමසෙන් කියන්නේ අපි මෙතන කතා කරන්නේ මිල ගණන් ගැන. එතකොට අමාරි තකකු අරිමසෙන් කියන්නේ මිල වැඩි නැහැ කියන එක. නමුත් අපි මෙතන මේකෙදිම මෙතන බිල්ඩිමක් ගැන කතා කරා නම් අමාරි තකකු අරිමසෙන් කිව්වහම උස ගැන කතා කරන්නේ. හරිද? හරි. ඔව්. එතකොට ඒක ඒ කතා කරන දේ අනුව තමයි තේරෙන්නේ. නැතුව අපිට අමරි තකකු අරිමසෙන් කිව්වහම මේ උස ගැනද කතා කරන්නේ මිල ගණන් ගැනද කතා කරන්නේ කියලා දන්නේ නැහැ. හරි. හම්බාගුව ඉකුර දෙස්ක මොකද තේරුම්?
හැම්බර්ග් එකක් කීයක් වෙනවද? ඔව්. ඔව්, ඉකුර දෙස්ක කියන්නේ කීයක් වෙනවද? නනහැ කුගොජු එන් දෙස්. කොකෝ රෙස්ටොරන් දෙස්. මොකද්ද මේකේ තේරුම? මෙතන රෙස්ටුරන්ට් එකක්. මේකයි රෙස්ටුරන්ට් එක. ඔව්, කොකෝවා රෙස්ටුරන්ට් එක. මෙතන රෙස්ටුරන්ට් එක. ඒක දල වශයෙන් අදහස තියුණාම ඇති. මොකද අපි මේ මේක පරිවර්තනය කරනවා නේ. මෙතන දුර පුතාල දල අදහසක් තියුණාම ඇති. හරියටම දැනගන්න මේ වෙන්න ඕනේ නැහැ. මදෝන සොබානි තේබුරුගා ඉසුසු අරිමස් යෝ අරිමස්. මොකද තේරුම? මදෝන සොබානි ජනේලේ ළඟ ටේබල් පහක් තියෙනවා. ඔව්, ජනේල් ළඟ ටේබල් පහක් තියෙනවා. මදෝන සොබානි කියන්නේ ජනේල් ළඟ. චිකකුනි කියන එකයි එතකොට සොබානි කියන එකයි එතකොට ඒ ළඟ කියන තේරුම තියෙන්නේ. මදෝන චිකකුනි කියලා කියන්න පුළුවන් එතකොට. හරිද? ළඟි. සොබානි කියලා කියන්නේ මෙතන අසල කියන තේරුම තියෙන ඇත්තටම. චිකකු කියලා කියන්නේ ළඟ කියන තේරුම. මෙතන කියන්නේ අසල කියන. සොබානි කියලා කියන්නේ අසල. මම කලින් මං හිතන්නේ චිකකු කියන එකට. ඒක ඊතරම් ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. එතකොට මං අසලින් කියලා මෙතන තිබෙන්නේ. එතකොට චිකකුනි කියනකොට එතකොට ඒ කිට්ටුව කියන එක මෙතන තියෙන්නේ. දූල පුතාලා ඒක සිංහලට හරියටම පරිවර්තනය කරන්න ඕනේ. මම මෙතන අදහසක් ගන්න එක කිව්වේ. හරිද? ඒ කියන්නේ මෙතන සිටුේෂන් එක දූල පුතාලා දැනගත්තාම ඇති ඇත්තටම. මොකද මොන වගේ අවස්ථාවද මේ කියලා. ඒ කියන්නේ මේ ජනේල ළඟ මෙතන මේ තියෙන ටේබල් එකක් කියන එක. හරිද? ටේබල් පහක් තියෙනවා. සුජින් කියලා කියන්නේ මෙතන සුජින් කියන එක ආවා. එතකොට මෙතන සුජින් කියලා කියන්නේ මම හිතන්නේ මෙතන මේ මේ අවස්ථාවේදී කඩේ අයිතිකාරය වෙන්න ඕන. හරිද? ප්‍රධාන පුජ්‍යලය. හරිද? හරි සෙන්ස්. ඔව්. සෙන්ස්. ඔව් කියන්න. මෙහෙට හයියෙන් කරෝනේ. ද ලෙෆ්ට් කමකට සමත්. ආ ඕකේ. හරි, වීඩියෝ එක මම දාන්නම්. එතකොට මේ අපි මේ මේක කියවන එක කරන්නේ. එතකොට තව මේ මෙතනින් අපි තව පොඩ්ඩයි තියෙන්නේ. එතකොට අපි ඒක වීඩියෝ එක දාන්නම්. හරි, ඕකේ. හරි හරි, ඕකේ. ඉරාෂයි මසේ. ඉරාෂයි මසේ වෙල්කම් කියන එක එන්න කියන එක. ඉරාෂයි මසේ. එතකොට කඩේකට එහෙම යනකොට ඉරාෂයි මසේ එහෙම කියලා කියන ගොඩක් වෙලාවට එන්න කියන එක වෙල්කම් කියන එක. අනුතේ බුරුග ඊ දෙස් නේ. මොකද තේරුම? අර ටේබල් එක හොඳයි නේ. ඔව් ඔව්. දෝසෝ. දෝසෝ කියලා කියන්නේ මේ ඒක තේරුමක් අවශ්‍ය නැහැ. ඒකෝට මේ යා ඒක වාඩි වෙන්න කියන අදහස තියෙන්නේ දෝසෝ එතනට. ඔව් ඒක ඕකේ කියන. හම්බාගුතෝ එබි පුරයි. මෙතන එබි පුරයි දෙන මෙන්න මේක එබි පුරයි කිව්වා. හරි. මෙතන එබි ඉන්නවා. මෙතන ගෝවා ටිකක් තියෙනවා. හම්බාගුතෝ එබි පුරයි තෝ කෝහි ඕ පුතස්සු කුදසයි. හයි කෂ්කොමරි මස්ත. මොකද තේරුම? ඔව් තේරුණා. ඔව්. ඔව් තේරුණා කියන එක. එතකොට මෙතන මේ කොටස බැලුවොත් එහෙම ඔ පුතස් කුදසයි නනි නනි කුදසයි කියලා කියන්නේ මේ මේ ප්ලීස් ගෙනත් දෙන්න කියන තේරුම තියෙන්නේ. කරුණා කළා ගෙනත් දෙන්න කියන මේ කරුණා කළා මේ දෙන්න කියන තේරුම තියෙන්නේ කුදසයි. කෂ්කොමරි මස්ත කියන එක මේකේ තේරුම වකරි මස්ත කියන එකේ තේරුමමයි. වකරි මස්ත. එතකොට ඒකේ පලයිට් එක තමයි කෂ්කොමරි මස්ත. ඒ කියන්නේ කස්ටමර්ස්ට කියනකොට කස්කොමරි මස්ත. වකරි මස්ත කියන එකේ මේකේ තව තියෙනු රියෝකයිෂි මස්ත කියලා.
承知しました。承知しました。なに？わかりましたきやねけど、これテールなきやねけど、これがサーマーね、ジャパンバーシャー。承知しましたきは、たぶんがうで。理解しましたきやね、テールんがったきやねけど、これ、物張りであきは、もうやるテールなど、理解しました、テールな。けど、これ、承知しましたきやね、これ、いいとまだうだい。はりで、かしこまりましたきやねけやね、カスタマーときやのこと。かしこまりました。メーカー、承知しましたけど。カスタマーキャネットの時やんね。かしこまりましたけど、ワンはパライト、グラッパライト。ティア、オピサーマーネット、グラッパライト、オピセーゲームバービタカラネ、承知しました。はい。で、これ、メーカーとワダ、これ、メーカーピリバルトベルウォーティム、エッカー、デッカー、トゥナ、メーカーハリタマタム、メー。メリオカイシマスティングメアタラウィナサルコウタメカメハトゥナメカハタラワゲメヘマメカタメゴダムプライカシコマリマスターハリドショーチシマスティケラキアナプルワエトゴタメテンディギゴテマピトゥモピセカロケケウィノコレエワゲケネケドレアタショーチシマスティケラカシコマリマスティケンゴダクラウタカスタマイタエメ了解しましたきゅうはむ、ティカイクワギレベルカティノワカリマスタキュウハマ、アテールナキンテールマティエネティカケタラムホンダネヘ。メナムトメパシネネワカリマスタキュウハマ。ナムトイディプロダクウィンティノリオカイシマスタ、イグループペキ、イクワギレベルカティ、リオカイシマスタ、ショーチシマスタキネカタマイ、ウダパハラ、ヴィネサティノエキ。カシコマリマスタキュウハマ、タワーゲピカティノ。ハリいいことしているのでいいかにメディナーとギャップがみあいとみあみパーリボギギャみあみいかにカスタマイみえレディカンネケネ承知しますときはいいギャップがたまアドアマスター了解しますときはいかわぎてかわかりますときはいかわぎはりで、え、これ、捨てるのは捨てるな、先生。おう。エビフライキアネ、テンプラキアネ、グルネメネ。テンプラキアネケ、エカキアネキアナ、プルワ。テンプラキアネケ、ベルウォーテーマ、ピーベルウォーテーマ。テンプラキアナコータ、アピトーテーマ、メネルマラティノメメメ。メーカー、ピティバラダウトラ、ベッダ。イランアタメオノムデアワタカカリティのワタカメオポディワタカカリティワメピティワダウトラベッダイマイカタメテンプラーケンイカタエビプライキエイケツゴタエビプライカネカテンプラーワルタガンナプルワナムテイカキエノアデキラマンダネナムテイカポディポディエビインエカティエノテンプラーワルタゴタメヘマエビメモポディポディエヴァゴダクティエナイバティエナワエザゴタメーカーキアンゴダクラウディブライゲラ。ナムテンプライカマタマイ。ナムテイカメーカーエビフライケンエビフライン、ロクエビオメーカー、ポディビアネロクエワ。ピンアンピレネインナメーカー。エゴダメタンディ、エゴダテンプラキアネテカマビディアタハダネ。エゴダメーケディ、ジャガイモイケネメアピバルウテム、アラタンパレマカパレトコエヴァ、ピティダウトラベルエメエヴァ、タマイテンプラキア。ハリディはい、先生。おう。あ、ポディベナサっていうのは、これ、ポディベナサっていうのは、もうかで、えび、め、テンプラーエケディ、アピ、パンピティダワタ、パ、め、パン、クドゥ、パンクドゥダワタンにね。はい。エビプラーエケディ、パンクドゥダワタンは、メーカー。ポディベナサっていうのは、いかもねえ。はい。いか。メイケメイイガネモカカリメイメイピティダワタレイキッパンセパンクルタワタノメイキディメイキディパンクルタワランニネヘイモテルタダノハリテレノズキネカエビメイテンプラワレディセンオウエドレイイカマウィンネヘイ
වෙනස මේ වෙනස් හදන විදිය වෙනස් එහෙමම මොකද මේක මේ අර අපි මම කලින් කිව්වෝ අපි කැවිලි වල මුං අලු හරි ඒ වගේ ඒව හදන විදිය මේක නිකන් අර රෝල්ස් හරි ඒව හදන විදිය පාන් කුඩු තවරනවද නැද්ද කියන එක හරි වෙන මොන හරි තියනවද අහන්න දේවල් මෙතන ලෙමන් කෑල්ලක් තියෙනවා මේක මේ පෙන්නන ලෙමන් කෑල්ලක් ලෙමන් කෑල්ල සාමාන්‍යයෙන් තියෙන පොඩි පොඩි තීරුවක් ලෙමන් තීරුවක් මෙහෙම මේ පොඩි ලෙමන් තීරුවක් මෙහෙම මෙතන තියෙන හෙඩි කියලා කියන්නේ එතකොට පොගි ඉස්සටද ඉස්සටද පොකිරිස්ස නෙවෙයි ඉබ්බ මේ ඉස්සට තමයි නමුත් ඉස්සගේ මේ ලොකු සයිස් එක හරි ඔව් පොකිරිස්ස නෙවෙයි ඉස්සගේ ලොකු සයිස් එක පොඩි සාමාන්‍ය ඉස්සුන්ට වඩා ලොකුයි අපේ ඇඟිල්ල වගේ දෙගුණයක් විතර දිගයි සාමාන්‍ය ඇඟිල්ලක් වගේ මාපට ඇඟිල්ල වගේ 3-4 3 ගුණයක් ඒ වගේ හරිද සයිස් එකක් ටිකක් මේ මේ ඔව් මහතයි මාපට මාපට ඇඟිල්ල තරම් ගන්න ඒ වගේ මහතයි පොකිරිස්ස නෙවෙයි පොකිරිස්ස ගණන් මේක ඉතරම් ගණන් වෙන්නේ නැහැ මේ ඉස්ස හරිද පොකුරිස්ස ගන්නවා මං හිතන්නේ මේ එක එක ලොකු මේ මේ ෆෙස්ට් මේ උත්සව වල කෑම මේසෙට එහෙම ගණන් එක වෙන තේරෙන්නේ නැති කොටසක් තියෙනවද හරි අපි එහෙනම් අදට මෙතන ඔව් කියන්නේ හරි අපි අදට මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් අපි ඊළඟ දවසේ එතකොට මේ අනිද්දා මං කියන්නේ එතකොට අපි මේක කියවලා එතකොට අපි මේක මෙතන මේ කොටස් ටික කරන්න බලාපොරොත්තු වෙනවා හරි මෙතන ගණන් කරන කොටස ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට අපි මේ කොටස ඉවර කරන්න පුළුවන් මේ පොතේ මේ මං එක්සයිස් එක බුක් එක දාලා තිබුණා මේකේ මේ ජපනිස් ක්ලාස් එකේ තියෙනවා එකේ ඒකේ තියෙනවා එක්සයිස් බුක් එක මේකේ රීඩින් පොත තාම දාලා නැහැ රීඩින් පොත මම ස්කෑන් කරලා දාන්න බලාපොරොත්තු වෙනවා තාම ස්කෑන් කරලා නැහැ එතකොට ඒක හරි ඉක්මනට මේ කොට පොත ඉවරස සෙන්සි පොතක් ආයික නැහැ ඒක තාම මේ අනිත් පන්තියේ උගන්වනකොට ඒ ඒ පන්තියේ මේ විකේ තියෙනවා ඒ ඒ පන්තියේ ඒ පන්තියේ Google Classroom එකේ note එක කියලා එකේ දාලා තියෙන ඒ පොත ඔව් එතකොට ඔව් grammar තාම ඒක ලියවෙන්නේ නැහැ අර මුල් ටික සේරම සිංහලෙන් ලියලා තියෙනවා සිංහලෙන් අපි රෝමජි වෙනකොට සිංහල ලියලා භාවිතා කරලා තියෙනවා ඒකයි ඒ ටික මේ ග්‍රැමර් ටික මේ පොත තමයි ගොඩක් මේ හැමෝම පිළිගන්න පොතක් මේ පොත මම හිතන්නේ මේක මේ තාම පොඩි කොටසයි දාලා තියෙන්නේ ඉස්සරහට ඉතුරු කොටස දාන්න බලාපොරොත්තු මේක ලොකු පොතක් මේ පොත සම්පූර්ණයෙන්ම කරාම සාමාන්‍යයෙන් entry වගේ ලෙවල් එකට යන්න පුළුවන් ඔව් ඊළඟට N2 වගේ යන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ තව මේ පොඩ්ඩක් ඉගෙන ගත්තාම එතන ඉඳන් Tamanට උනත් ඉගෙනගෙන කරන්න පුළුවන් මේ පොත කරාට පස්සේ ගොඩක් ස්ටෑන්ඩඩ් පොතක් මේක හරිද අපි එහෙනම් හරි අපි එහෙනම් මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා අපි ආදර මෙතනින් අවසන් කරන දුලු පුතාට සුබ රාත්‍රිය සයනාරා අරිගතව ගොසයි මාසෙන්සේ ඔයස්මිනසයි ඕකේ සයනාරා ඕකේ අරිගතව ගොසයි මාසෙන්සේ සයනාරා
さよなら。